www.srilankala.com. මම දැන් මේ මෙහෙමයි කො මේ මට විස්තර කොට කියන්න දැන් මොකද වෙලා තියෙන්නේ කියලා මම දැනගන්න ඕන කොච්චර කාලයක්ද මොනවද කියන්නේ අන්නේ ටික මට දැනගන්න ඕනේ මොකද වෙලා තියෙන්නේ කියලා දැනගන්න ඒ ටික යන තාත්තා රාම අදෝ දැන් මේ දුව වයස කි 32 කොච්චර කාලද හැදිලා මොකද වෙලා තියෙන්නේ කියන්න ඕක ගලව මේස්ටික් ඈ හපුවේ බෙත්කේ රෝහලේ ටිලික් යනවා නෝ මනාව බොනානේ හොඳයි හරි දැන් හරි මම කියන්නම් මෙහෙම දැන් ඔයා හොඳට අහගන්න හරිද ළමයා හොඳට අහගන්න දැන් ඔයගාට බය වෙන්න එපා කිසිම දෙයකට බය වෙන්න අපි හොඳ වෙනවා කියන මතේ එන්න ඕන හරිද ඒක ඊට පස්සේ අනිවාර්යයෙන් හොඳ වෙනවා ඈ මේවා අහගන්න මම මේ කියන දේ මේ කවුරුත් මේ ලංකාවේ කරන්නේ නැහැ කියන්නේ නැහැ හැබැයි මට ලෙඩා ඉන්න ඕන අනිවාර්යයෙන්ම තව දේරුම් ගන්න කයිටි ළඟ ඉන්න ඕන ඒ වුණ මේක හොඳ කරගන්න එක පොඩි දෙයක් සතියක් දෙකක් තුනක් යනකොට මේක හොඳ කරගන්න පුළුවන් එහෙම ක්‍රමවේදයක් මගේ ළඟ තියෙනවා හැබැයි අද රටේ වෙලා තියෙන හේතුව හින්දා තමයි මම ගෙනල්ලා මේ මූණ මූණ කතා කරලා මේ කියන්නේ එහෙම නැත්නම් මෙයාලට තේරුම් ගන්න බැරි වෙනවා අමාරු වෙයි අමාරු තමයි අපි අමාරු වෙන්න ඉන්නේ තව ඉස්සරහට යනකොට මේ යනකොට දැන් ඔයාලා මෙච්චර අවුරුදු දෙක තුනක් මෙහෙම කරලා නම් මේ තත්ත්වයට ආවා නම් මේක වැරදක් නේ ඒ වරද මම ගන්නවා හරිද ඒක මම ක්ලියර් කරලා දෙන්න ඒ ක්ලියර් කරලා දෙනකොට මුලින් ඉඳලා මට කියන්න ඕනේ මම මෙච්චර කාලයක් ගොඩක් දුරට මම මේ බේත් හේත් ඔය ගලව ගන්න බේත් හේත් කළා හැබැයි කළාට මම ගොඩක් කට්ටියට කියේ කියන්නේ මම කළා හොඳ කරලා සද්ද නැතුව හිටියා දැන් මට එහෙම ඉන්න බෑ ඒතකොට මේවා හොඳ කරන්න පුළුවන් මහ ලොකු දේවල් නෙමෙයි එතකොට මේ මම කියන ක්‍රමවේදේ අනුගමනය කරන්න වෙනවා හරිද මොකද දැන් ඔයාලා අවුරුදු 3ක් තිස්සේ මෙහෙම ඇවිල්ලා මේ තත්ත්වයට ආවා කියන්නේ අවුල ඒ අවුල මම දන්න නිසා මම මේ කියන්නේ ඔව් හොඳනේ ඒ කියන්නේ පිළි ඒව වර්ධනය වෙනවා කියන්නේ පිළිකා වර්ධනය වෙනවා ඕන කෙනෙක්ගේ එක එක ඒව මම කියලා දෙන්නම් ඔයාලට වර්ධනය ඔයාලා දැනගන්න ඕන මේවගේ ලෙඩක් හැදෙනවා නම් ඇයි අපිට මේ ලෙඩේ හැදෙන්නේ කොහොමද හැදුනේ ඒක වළක්වා ගන්න ක්‍රමවේදේ කියන්නේ නැහැ මම කියලා දෙනවා මේ ලෙඩක් හැදෙන හැටි කියලා දෙනවා හැදෙන හේතු කියලා දෙනවා ඒක වළක්වා ගන්න ක්‍රම ටික කියලා දෙනවා මම ඒ ටික ක්‍රම ටික කරවනවා ඒකෝර මෙයාට ඒ ටික කරන්න ඕන මම ඉතින් ගලන් ගත්තේ නේද ඒක තමයි වෙලා තියෙන්නේ එහෙම තමයි හැවි ඒක හින්දා තමයි අපි ගොඩාක් අමාරු තත්ත්වයකට යන්නේ දැන් අපි මෙහෙම අමාරු තත්ත්වයකට යනවා කියන තව අවුරු පහකට යනකොට තවත් අමාරු තත්ත්වයක් එන ඒව හේතුව අපි දැන් මම හේතු මුලින් ඉඳලා කියන්නම් හොඳට අවබෝධ කරගන්න ඈ ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන් මොකද මේක කියලා දෙන්නේ මුලින් ඉඳලාම ඔයාලා මේ මුලින් ඉඳලාම හදන්න ඕනේ එහෙම හදන්න බැරි වුණොත් ඒකේ මැදිලි අවුල් කරගන්න මොකද මෙතෙන්ට ඇහෙනවා ඔයිට වැඩි අමාරුලේ ඉස්පිතාලෙන් බෑ කියලා ඒගොල්ලෝ හොඳ වෙනවා හොඳ වෙන්නේ මම මේ දේ හරියට ඔයාලට කරන්නේ කියන හින්දා මට වෙලාව අවුලක් නෙමෙයි ඔයාගේ මහන්සි අවුලනේ මහන්සි එක දවසයි පැය භාගයයි නමුත් මේ ගන්න පණිවිඩේ ඊට වැඩිය වැදගත් හරිද ඒ පණිවිඩයත් එක්ක තමයි මම යන්නේ ඒ තුරු ටික බේත් දෙන ක්‍රමවේදේ මම කරන්නේ හරිද එතකොට ඔයාලා ගන්න බේත් ඒ විදිහටම ගන්න ඒවා නැති කරන්න අඩු කරන්න කියන මම කිසිම දෙයක් කියන්නේ නැහැ මගේ ක්‍රමවේදයේ 100%ක් මම බලාපොරොත්තු වෙනවා කරන්න එහෙම කළොත් සති දෙකයි තුනයි ඔයාලට ගොඩ යන්න පුළුවන් හරිද පැහැදිලිද ඒක හිඳ තමයි මම මේ කියන්නේ එතකොට මම මුලින් පටන් ගන්නවා නම් මේ ලෝකේ ඔයාලා දැනගන්න මේ ළමයින්ට වැදගත් ඔයාලට වැදගත් ඔයාලගේ අසල්වාසීන් ඉන්න වැදගත් ඔයාලට හැම කෙනාටම වැදගත් මේ පණිවිඩය එතකොට මේ 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 විශ්වයේ අපි ජීවින්නේ මේ විශ්වයට ඇවිල්ලා ඉන්නේ අපි ජීවින් කොටස එතකොට අපිට ලෙඩක් හැදෙනවා නම් කවුරු කාරණා කිහිපයෙන් බලපාන්නේ
එතකොට ඒකත් එහෙම අපිට ලෙඩක් හැදෙන්න බෑ. ඒ ලෙඩක් හැදෙනවන එක වරද. ඒ වරද කරගන්නේ අපි විසින්. එතකොට මෙයාට මේ වරද වෙලා තියෙන්නේ එයා විසින්. එයා දන්නේ නැතුව මේ සමාජයේ විසින් රට විසින් කරන දේවල් වලින් නම් මෙයාට වරද කරලා බෑ. ඒ අපි යන රටාවත් එක ඉන්න එක වෙනස් වෙන්න ඕන. හරිද? ඒක අපි වෙනස් කරන්න ඕන කොහොම හරි. එතකොට මේ ලෙඩේ හැදුනාට පස්සේ අසනීප වුණාට පස්සේ දැන් අපි බෙහෙත් කරනවා. බෙහෙත් කරලා දැන් හොඳ වෙන්නේ නැත්නම් අවුලක් තියෙනවානේ. ඒ අවුල අපි තිය කරගන්න ඕන. හරිද? මේ ලෝකේ තියෙන්නේ රෝග වර්ග 4යි. රෝග වර්ග 4යි. ඔය නම් බාදාගෙන අරවා මේවා කියන මම මේ රෝග වර්ග 4 ඉඳලා පටන් ගන්නවා වලට මේක තේරුම් ගන්න පහසු වෙන්න. රෝග වර්ග 4යි කියන්නේ එකක් තමයි කර්ම රෝගේ කියලා දිනවා. ඕනෑම ආගමික නායකයෝ කියලා දිනවා. එයාලා කර්ම ඒක කර්ම රෝගයක් නේ. කර්ම රෝගෙට සමහර විට කර්ම රෝගෙට බෙහෙත් කරන ගමන් ප්‍රතිකර්ම කරනකොට හරියනවා. දැන් මාගේ මෙහෙම බෙහෙත් කරනකොට කර්ම රෝගයක් නම් අපිට ඒක ගෙවිල යනවා. දැන් බුදුහාමුදුරනේ ඒ වුණා. ජේසුස්වා ඒ හැම දෙනාට මෙහෙම වුණා. එතකොට මේ කර්ම රෝගෙට බෙහෙත් කරනකොට හොඳ වෙනවා සමහරට හොඳ වෙන්නේ නැහැ. ඒක එයාගේ කර්මෙ ගෙවිල නැති එක රෝගය. දෙවැනි එක තමයි අතුරු ආබාධ වෙනවා. ඉතින් සත්‍යයක් සර්පේ දෂ්ට කරන ඇක්සිඩන්ට් එකක් නේ. ඒවට සිද්ධාන්ත තියෙනවා. සිද්ධාන්ත තමයි සත්‍ය සර්පේක් නම් හමු වෙන්න ඕන වෙලාවට යනවා බෑගින්න ඕන දෂ්ට කරන අන්නේ වගේ. ඒක සිද්ධාන්ත. ඒක අනුතුරු. ඊට පස්සේ මේ දෙක අපි පැත්තකින් තිබ්බට පස්සේ මේ ලෝකේ තියෙන රෝග වර්ග දෙකයි. ඒ රෝග වර්ග දෙක තමයි බෝවන රෝග තියෙනවා, බෝනවන රෝග තියෙනවා. බෝවන රෝගයක් කියන්නේ සත්‍යකින් සත්‍යකට බෝ වෙනවා. සත්‍යකින් එනවා මිනිහට බෝ වෙන යගුණ. කොරෝනා වෛරස් කියන බෝ වෙන රෝගය. ඩෙන්ගු කියන්නේ අන්නේ. ඊට පස්සේ බෝනවන රෝග බෝනවන රෝග කියන්නේ මෙයාගෙන් එහාට යන්නේ නැහැ, එහෙම යන්නේ නැහැ. බැරි දොඩ ඒක බෝනවන රෝග. මේ ඔය රෝග වර්ග දෙක තුන හතරම හැදෙන්න කරුණු පහයි මේ රෝගේ බලපාන. මෙන්න මේ රෝගේ බලපන්නේ කරුණු පහයි. ඒ කරුණු පහ තමයි හිරු එළිය, වාතය, ආහාර, ජලය, මනස. මම මේ පහ ක්ලියර් කරනවා. ඒ මේ පහේ වෙනස කියලා දෙනවා. මේ පහ ක්ලියර් කරගන්න ඕනේ. මේ පහ හරියට ක්ලියර් වෙනකොට කොහොමද වෙන්නේ ශරීරය නිරෝගී වෙන හැටි මම කියලා දෙනවා. ඒක මම කරලා කරනවා. එතකොට මේ මං කියන සිද්ධාන්ත ටික වෙන්න ඕන. ඒ කියන්නේ මේ විශ්වයට ඕනම කෙනෙක් වෙනවා නම් යම් කිසි රාජකාරියක් පැවරිලා ආන්නේ. අපිට ඕනම හැටියට නටන්න බෑ. අපේ ශරීරය හැදිලා තියෙන්නේ ශරීරයට ඕන විදිහට වැඩ කරන්න, විශ්වයට ඕන විදිහට වැඩ කරන්න, අපිට ඕන විදිහට වැඩ කරන්න නෙමෙයි. ඒතකොට ඒවට රාජකාරිය කියන උදාහරණ මම මේ හැම එකටම උදාහරණ කියලා පැහැදිලි කරලා දෙනවා. තේරෙන්නේ නැත්නම් අහන්න ඕනේ. හරි? එතකොට අපිට ඇස් දෙකක් තියෙනවා බලන්න. ඒකට තියෙන්නේ බලන්නමයි. කන් දෙක තියෙනවා අහන්නමයි. අනිත් ඒ අඥාසය කියන කරන්න ඒ අඥාසය රාජකාරී. ඒ හැර වෙන දේවල් කරන්න බෑ. ශරීරයේ කොටස් කපා ගන්නයි තියන්නේ. ශරීරයේ දීලා තියෙන්නේ ශරීරයට වැඩ කරන්න ඕනේදී. ඒකින්ද දැන් අපි එතන වැරද්ද වුණා එතන නිවරදි කරගන්න ඕනේ. හරිද? එතකොට ඒ ශරීරයේ කොටස් වලට එක එක රාජකාරී පැවරිලා තියෙන්නේ. ඒ වගේ තමයි මම කියව කරුණු පහක් බලපානවා කියන්නේ. කරුණු පහ තමයි හිරු එළිය. මේ හිරු එළියට කියන රාජකාරිය ශරීරයට කරන්න. ඔයාට කරන්න. හෙටින්ද නැයක වෙන්න ඕනේ. වැහැදිලි. එතකොට මේ විශ්වයේ හැදිනකොට හිරු එළියට තියෙන රාජකාරිය තමයි මිනිහගේ ශරීරයට එක ක්‍රමයක් කරන්න ඕන, ගහට එක ක්‍රමයක්, වතුරට එක ක්‍රමයක්, අනිත් තැන් වලට එක ක්‍රමයක්. ඒක යාට දීලා තියෙන්නේ. අපි මේ විශ්වයේ නීති දන්නේ නැහැ, විශ්වයේ ඇවිල්ලා තියෙන විදිහ දන්නේ නැහැ, ලෙඩ රෝග හැදිනේ මේවා දැනගන්න ඕන. එතකොට හිරු එළියට රාජකාරිය ගහට කරනවා වගේ තමයි මිනිස්යාට. මනුස්සයාගේ හිරු එළිය වැදුනහම ශරීරයට වෙන රාජකාරියක් දීලා තිනවා විශ්වයෙන්. හැබැයි මේ අවුරුදු 40,000 50,000 ලක්ෂ ගණන් යනකොට මේ හිරු එළිය වාතයේ මිනිහ ජනගහනයේ කාර්මික අතින් අරවෙනකොට අපිරිසිදු වෙනවා. හැබැයි ඒව එයා ක්ලියර් කරගන්න කොරෝනා වෛරසය වගේ කාලෙන් කාලට මොකක් හරි දඩුවමක් දීලා එයා ක්ලියර් කරගන්න. ඒ ෆොටෝ ක්ලියර් කරනවා. හරි, එතකොට හිරු එළියේ ශරීරයේ රාජකාරිය තමයි ශරීරයේ ශෛල හරියට උද්දීපනය කරලා ඒ ගමන් කරන දේවල් ඒ ගමන් කරන ඒවා උණුසුම් කරලා ඊට පස්සේ විටමින් D කියන දේ නිර්මාණය කරලා ඒ ආහාරය. ඒතකොට විටමින් D වලට තියෙන රාජකාරියක් මේ හැම දෙයකටම රාජකාරියක් තියෙනවා. මේ රාජකාරිය නැතුව වෙන දෙයක් කරන්න ගියොත් තමයි බරපතල කියන්නේ. එහෙනම් ඔය අනිවාර්යයෙන්ම විටමින් D හරි හිරු එළියේ ඉඳලා ඇඟ ටික රත් කරගන්න ඕන. අමාරු වුණාට කමක් නැහැ හෙට ඉඳලා. පැහැදිලිද? පැහැදිලිද? හෙට ඉඳලා අනිවාර්යයෙන්ම අවුව ටිකක් වදින්න ඕන. අමාරු කියලා නෑ. අමාරුවෙන් හොඳ වෙන්න නම් අමාරුවෙන් හරි දැන් යන්න වෙනවා. පැහැදිලිද? අමාරුවෙන් දැන් මෙතෙන්ට ආවා වගේ අමාරුවෙන් එතෙන්ට යන්න ඕන මේ ගමනේ ගොඩ වෙන්න. පැහැදිලිද? මම දැන් කියවන හිරු එළිය වාතය ආහාරය ජලය සහ මනස මම මේ හැමින් එකින් එකට කියන ඒවාට හේතු තියෙනවා. ලෝකේ තියෙනවා මේ විශ්වයේ තියෙනවා. අපි විශ්වයට ආවට පස්සේ විශ්ව නීති 12ක් දෙනවා. අපි මේ විශ්ව නීති 12වත් දන්නේ නැහැ.
හරිද ඒ විස නීති 12 තමයි හේතුවක් කියන මම මේ කියන හැම දෙයකටම හේතුවක් කියන ඒක විස්වේ නීති 5 වෙනි එක තමයි the law cause and effect කියන එක ඒ කියන්නේ හේතුඵල වාදය මේ ආගමික නායක මේවා දැනගෙන දේශනා කළා බුදුහාමුදුරුවෝ කිව්වා කතෝලික ආගමික කිව්වා මුස්ලිම් ආගමික කිව්වා අපි මේක පටලගෙන ඉන්නේ හරි මේ අමාරු නම් මේක හේතු වෙන ටිකක් හරිද එතකොට මේ මේ හේතුවට තමයි අපි බේක් කරන්නේ එතකොට මේ හැම දෙයකටම හේතුවක් හරිද? ඒක හේතුඵලවාදී. එතකොට මේ හිරු එළියට දීපු එකෙන් මේ හැමදේම රාජකාරියක් බවලා දිනවා. අස්ථිපද්ධතිය වර්ධනය කරන්න විටමින් D වලින් කැල්සියම් එතකොට අස්ථිපද්ධතිය රාජකාරිය දිනවා. ලේ ධාතු නිර්මාණය කරන්න මේ හැමදේම දීලා තියෙනවා. හැබැයි අපි මේ එක කොටසක ලෙඩක් හැදුනට පස්සේ ඒ කොටස විතර රිපෙයා කරන්න හරියන්නේ නැහැ. මොකද ශරීර ධාතු රිපෙයා වෙනවා. මම කරන්නේ ඒක. එතකොට මේ ශරීර ධාතු රිපෙයා වෙනකොට එයා නිකන් මේ වගේ අද දැන් මේ ඔය දැන් ඔපරේෂන් කරාට සෛල පිළිතුර වර්ධනය වෙලා තමයි තියෙන්නේ. මේක අපිට අයින් කරගන්න පුළුවන් වර්ධනය වෙන්නේ. හරිද? එතකොට හිරුවේ කියනවා අනිවාර්යයෙන්ම පය භාගයක් මෙහාට දෙන්න ඕනේ. හරිද? පැහැදිලිද? ඒක තියෙන්න ඕනේ. එතකොට ඊට අමතරව ඔක්සිජන්. මේ හිරුවේ රාජකාරිය වගේ ඔක්සිජන් වලට රාජ. අපි මේවා දන්නේ නැහැ. ඔක්සිජන් උත් ගන්න ඕන අනිවාර්යයෙන්ම දැන් මේ අපේ උෂ්ම ගන්නවා පිට කරනවා වගේ අපිට අවුලක් නැහැ මෙයාට වෙනම ඔක්සිජන් ගන්න ඕන උදේ පාන්දර හරි දවල් උදේ උදේම තමයි මේ ලෝකෙට පිරිසිදු ඔක්සිජන් එන්නේ ඒතකොට ඔක්සිජන් වලට කරන්න තියෙන රාජකාරිය ඔක්සිජන් කරන රාජකාරිය තමයි මුළු ශරීරයේම ලේ ධාතුවත් එක්ක කලවම් වෙලා වතුරත් එක්ක කලවම් වෙලා මුළු ශරීරය පුරාම යන්නේ ඒතකොට ඒ යනවා කියන්නේ මේ ශරීරය පුරාම එයාගේ රාජකාරිය කරන් එයා යනවා මේ පිරිසිදු කරගෙන සෛල පිරිසිදු කරගෙන ඔක්කොම ගිහිල්ලා කාබන් ඩයොක්සයිඩ් කළා පිට කරනවා මේ ලෝකේ හැම දෙයකටම කරන්න රාජකාරී තියෙනවා. ඒ ඔක්කොම එකින් එක බැඳිලා තියෙන්නේ. ඒ කියන්නේ පළවෙනි නීතියයි විශේෂ නීතිය පළවෙනි එකයි the law of divine oneness කියලා. අපි මේ හැම එකම එකින් එකට බැඳිලා. The law of divine oneness කියන්නේ ඒකීය වශයෙන් බැඳිලා තියෙනවා. ගහයි අපි බැඳිලා තියෙන්නේ. පොළොවයි ගහයි බැඳිලා තියෙනවා. අපි පොළොවයි බැඳිලා. මේව කාටවත් කඩන්න බෑ. එහෙනම් ඔක්සිජන් ටික හරියටම යන්න බැහැ. www.srilanka.com ඔක්සිජන් ටික වැඩෙන්න ඕන හෙට ඉඳලා හරියට ඔක්සිජන් ටික උස්ම ගන්නවට වැඩිය උදේ පාන්දර පුළුවන් නම් ඕන පුතේ මේකේ හරියට ඉන්න ඉන්න හිතට නැහැ උස්ම අරගෙන හටින් පිට කරන්න. ඒ වගේ 20 පාරක් කරන්න ඕන. හරි ඔය ඔය උදේ පහමාරයි හතරම පහමාරයි හමාරත් හොඳයි. මේ වෙලාවේ තමයි මේ ගුරුත්වාකර්ෂණ හිර පායගෙන එනකොට ගහට ඉරු එළිය වැටලා පොළවේ මුල් වලින් ජලය අරගෙන මේ උද්යාස ප්‍රභා සංශ්ලේෂණය මේ වෙලාවේ මේ විලාවේ තමයි ලෝකෙට පිළිඳු ඔක්සිජන් එන්නේ මේක ඔයාලට විතර නෙමෙයි හැම කෙනෙකුටම වැදගත් අපිටත් වැදගත් හැම කෙනාටම නිරෝගීව ඉන්න නම් ජීවිත කාලය මේ මම කියන්නේ මේ අද මේ කොහොමද කරගන්න එක ජීවිත කාලෙම නිරෝගී ඉන්න ක්‍රමවේදය තමයි මම කියන්නේ ලෙඩක් නැතුව බෙහෙත් නොබී හරිද ඒතකොට මෙයාලා ඉන්නේ මේ අසීරු වෙලා නෙමෙයි ගහන්න අපි කරන්නේ බෙහෙත් නොබී ඉන්න ක්‍රමය අපි හදලා දෙන්නේ ඒතකොට දැන් මෙයාලා ගන්න නිරෝගී කරන්න මෙයාලා නිකම් උස්ම ගන්න වැඩන්නේ අර ටයිම් එකේ උස්ම ගන්න ඕන ඒතකොට ඔක්සිජන් වල තියෙන කාර්යයක් කරන්න මේවා කවුරුත් කියලා දෙන්නේ මේවා දින විශ්වයේ නීති මේවා විශ්වයේ ක්‍රමවේද ඒවා හැම කෙනාටම අහු වෙන්නේ නැහැ හැම කෙනාටම කියන්නත් බෑ මේ ඔයාලා අහලත් නැතුව ඇති මම ඔයාලා ඇහැට කනට වගේම ඇහැට කියලා දෙන මේ විශ්වයේ නීති මේව තමයි ඒ විදිහට කටයුතු කරන්න ඕනේ පැහැදිලිද ඒතකොට ඔක්සිජන් වල තියෙන කාර්යය තමයි මෙයා ලේවලට කලවම් වෙන ඔක්සිජන් හරියට පරිවෘත වෙන්නේ නැහැ ඒවා වෙන්නේ නැති නිසා තමයි කියන දේ කියන්නේ හරිය පැහැදිලිද ඔක්සිජන් ඊට පස්සේ මගේ දෙවෙනිය වාතේ ආහාර දැන් මෙයා ගන්න ආහාර සමහර වෙලාවට ડોක්ටර්ලා කියලා දෙනවා බැලන්ස් කරලා දෙනවා ඇති මොනවාද ඒව මට දැනගන්න මේ ආහාරට මට මගේ වෙනස් වෙන්න ඕනේ මොනවාද මෙයාලා කන කෑම එහෙම මොනවාද මේ සල් ඕල් කෑම කුල්ල මොනවාද කියන්න ඕන දෙයක් කන්න ඕනේ දෙයක් කන්න කියලා කියන හරි ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් මේ ඔපරේෂන් කරාට පස්සේ නේද ඊට පස්සේ නේ අමාරුනේ ඊට පස්සේ පිළිගසයිල වර්ධනය වුණා කියලා එයාලා චෙක් කළාද චෙක් කළා ඊට පස්සේ වර්ධනය වෙලා තියෙනවා කියලා කිව්වා ඊට පස්සේ දැන් අද ගියා මොකද කිව්වේ අද ගිහලා අපි දැනගන්න ඕන මෙයාලව කොහොමද ගොඩ ගන්න කියන එක. අපි ගොඩ අරගෙන පෙන්වන්න ඕන ඒගොල්ලන්ට. ඒකයි මම මේ කියන්නේ ගොඩක් ඒවා මම ගොඩක් වීඩියෝ කරගන්න ඒක සමහර අය කැමති නැහැ. සමහර කට්ටිය කැමති වීඩියෝ කරන්න. ඒතකොට මේවා කරලා පෙන්වන්න ඕන.
එතකොට ආහාර ගන්නකොට පිළිකා සෛල වර්ධනය වෙන එක නවත්වන ආහාර තියෙනවා. ඒවා මෙයාට දෙන්න ඕනේ. ඊට පස්සේ කිරි පිටි දෙන එක අයින් කරන්න ඕනේ. ඒක කැඳ වර්ග හදලා දෙන්න ඕනේ. ඒතකොට මං කියන පිළිකා සෛල වර්ධනය වෙන්නේ නැති හොඳම කෑම ජාති කීපයක් කියන ඒවා විශේෂයෙන්ම කරවිල. කරවිල තිත් උනාට කමන්න ඒවා දෙන්න. හරිද කෑමට දෙන්න. ඊට අමතරව ආත හොඳට ජූස් එක හදලා දෙන්න. ඊට පස්සේ පැණි කොබුළු ඒවා දෙන්න. කෝස් දෙන්න. පොලොස් කිලිබත් එක්ක දෙන්න. ඊට අමතරව වැල වරක දෙන්න. ඒවා පිළිකා. ඊට අමතරව කටුපිල තියනවා නේද? කටුපිල කැඳ හදලා දෙන්න. ඊට පස්සේ මේ ඒ මන් දුන්නේ පිළිකා සෛල වර්ධනය වෙන එක නවතින්න මේ වටිකා. මතකයි මේ වටිකා. එහෙමත් කරනවා නිය ආතක් කරලා දවා කටුපිල. ආතක ජූස් එකක් හදලා දෙන්න. ඔයා ඒක කන්න කැමති. මේවා පිළිකා සෛල නැති වෙනවා ඈ. ඔය පිළිකා සෛල එන්න එන්න වර්ධනය වෙනවා එකයි වෙන්නේ. මං වර්ධනය වෙන එක නැති කරලා දෙන්නම් සතියක් විතර යනකොට. ඒකට ඔයාලා නිකාම ප්‍රාණවත් ගතියේ. ඒකට අපි බලමු මීටරු ටික. හරිද? සතියක් මං කිරු විදියට වැඩ කරන්න. ඊට අමතර තමන් දෙනවා මේ කරන්න ඕන දේවල් ටික මං කියනවා. ඒ ටික කරන්න. හරිද? ඒ කෑම ගැන එතකොට කෑමටත් ගන්න මෙයාට ටයිම් එකක් දෙන්න. එතකොට මෙයාගේ ආමාශය පිළිසිඳු වෙන්න නම් හීනුනු පිළික කැඳ ටිකක් දෙන්න. කැඳ වර්ග දෙන්න. මේ විශ්වයේ හැදිලා තියෙන ගහකොළවල තියෙන ජාති ඕන එකම මිනිසුන්ට මේ ඔයාලා දන්නේ නැති දේ තමයි මම මේ කියන්නේ. එතකොට මේ අපේ ආමාශය හැදිලා තියෙන්නේ හරියට කොම්පියුටර් කරලා වගේ. ඒ කොම්පියුටර් කරලා තියෙන කිව්වොත් මෙයාට තේරුම් ගන්න පුළුවන් මේ විශ්වයේ හැදිච්ච ගහකොළ විතරයි. වෙන කිසිම දෙයක් බෑ. හරිද? එතකොට අපි කෑවොත් බැරි වෙලා රසකාරක එකක් එහෙම ජාන වෙනස් කරපුවා එහෙම නැත්නම් කල්ලි කුප්පින එකක් දැම්මොත් එහෙම මේ ආමාශය දන්නේ නැහැ මේ මොකක්ද ආවේ කියලා. හැබැයි අපි කනවා. කෑවට ආමාශය දන්නේ නැහැ ඒකේ තියෙන ජරාව ටික කොහේ හරි තැම්පත් කරනවා. එතකොට තැම්පත් කරාම තමයි ප්‍රතිශක්ති කරන පදියේ සෞඛ්‍ය වෙලා මේ වගේ ලෙඩපත් වෙන. එහෙනම් අපි හැම වෙලෙම කන්න ඕනේ ජාති මේ ගහකොළ වල තියෙන ඕනම දෙයක් ඔටුවේ උදාහරණ මම ඕන ඕන තරම් කියන්න. ඔයාලා පොඩි කාලේ අපි වැරවල වැලවල ගෙඩි පිටින් කන්නේ. වෙරළු ගෙඩි ඕන තරම් ගන්න. අම්බ ඕන තරම් ගන්න. ඒවත් ප්‍රතික්ෂේප කරන ක්‍රම දෙකක් තියෙනවා. බාහිර සහ අභ්‍යන්තර කියන. ඒතර බාහිරින් අපි අම්බ ගෙඩි 10ක් විතර කරනවා දත් කිරි වැටෙනවා. ඒ වගේ ඒක ප්‍රතික්ෂේප කරනවා. නමුත් අපි තන කිසිම දෙයක් මේ ගහේ කොලේ තනකොළ ගහ කෑවත් ඒකේ තියෙන ගුණේ ශරීරයට ගන්න ආමාශය දන්නව. අනිත් කිසිම දෙයක් දන්නේ නැහැ. ඒක අපිට වැරදිලා තියෙන තැන. එහෙනම් අපි හැම වෙලේම ගන්න ඕනේ මේ ගහකොළ තියෙන උදාහරණයක් මම කිව්වොත් මෙයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අප්ඩේට් වෙන්න ඕන නම් මෙයාට කැල්සියම් ඕන නම් යකඩ ඕන නම් අපි යකඩ කියලා ගන්නවා මොනවා නීති ගන්නවා. නීති වල යකඩ තියෙනවා යකඩ අපි ගන්නවා කිලෝ එකක් විතර ගන්නවා නීති. අනකොට මෙයාගේ ශරීරයේ අවශ්‍ය ප්‍රමාණය ග්‍රෑම් 5යි කියනකොට ඒ ග්‍රෑම් 5 අරගෙන ඉතුරු ටික එයා තැම්පත් කර ගන්නවා වෙනවා. ආමාශයෙන් චෙක් කරලා මේ ආමා මේ ශරීරයේ පද්ධතිය කියන්නේ අමුතුම දෙයක්. ඒක කාටවත් තීරුම් කරගන්නත් බෑ හොයන්නවත් බෑ. ඒතකොට ඒකින් වෙන රාජිකය අපි යකඩ ගෑවට පස්සේ මෙයාට ගියන උදේ ගියාම අනිත් එක වෙනම තැම්පත් කරනවා. අරක අවුලක් තියනවා මෙහෙන් තැම්පත් කරනකොට ආරම් දෙනවා. ප්‍රතිශක්ති ගන්න වද දෙක යන්නේ. පැහැදිලි. ඒතකොට මේ එළියේ තියෙන ඕනම දේක් මෙයාට ඔප්පු. මෙයාගේ ආමාශයට ඔප්පු. හරි ඒතකොට ඒ අවශ්‍ය දේ අරගෙන අනවශ්‍ය දේ ගියාම තැම්පත් කරනවා. මේවා කවුරු කියන්නේ අපි අල්ලගෙන අපි කියන්නේ අපි දන්නේ නැහැ. පැහැදිලි අනිත් අය කියන්න බෑ. පැහැදිලි. ඒතකොට ඒක වෙන්න ඕනේ. ඒතකොට ඔයාලා කෑම මේකින් කාල් කියන. ඒතකොට දැන් ඊට පස්සේ මම එනවා වතුරට. මම මේ තියරිය හොයාගන්නේ වතුරක් එක්ක. මේ ලෝකේ මම කරන්නේ අලුත්ම වෙදකමක් ලෝක කවුරු කරන්නේ නැති. මේ විශ්වයේ ජීව බලය අරගෙන හැමදේම කරන ජීව බලය අරගෙන ශරීරයට දීලා ශරීරයේ නිරෝගී වීම තමයි මම කරන්නේ. එතකොට මේ හැමදේම විශ්වයේ තියෙන ජීව බලය. ඒක තමයි දැන් ඔයාලා කොරෝනා වෛරසයත් එක්ක දන්නවා pH අගේ කියලා කියනවා දැන්. කොරෝනා වෛරස එනවා pH අගේ 8.5 හාට ගියොත් අපේ කොරෝනා වෛරස එන්නේ නැහැ කියලා කියනවානේ. pH අගේ කියන්නේ බව කයිටිය. මේ හැම එකම කියන බව කයිටිය. ඒ වගේම ගුණාංග එකින් එකට වෙනවා. මේ ලෝකයේ තියෙනවා බලයල් 6ක්. බල නොපෙනෙන බලවේග තියෙනවා. ඒ බලවේග වලින් මං අල්ලන් ඉන්නේ මෙන්න මේ බල. මේ ලෝකේ තියෙන නොපෙනෙන බලවේග. කතෝලිකද බුද්ධාගමෙන්? බුද්ධාගම උනත් කතෝලිකා බුදුහාමුදුරුවෝ කිව්ව යථාර්ථය, කතෝලිකාගමේ කිව්ව යථාර්ථය, මේ අනාවිතුමා කිව්ව යථාර්ථය. යථාර්ථය කියන්නේ අපි උපදිනොත් මැරෙනවා.
මේ විශ්වයේ හැම දෙයක්ම බන්ධෝනේ අපි නිරෝගී. මෙයාව නිරෝගී කරන්න දැන් අපි ඩබල් කරන්නේ. ඒක මම මේක හොයාගන්නේ වතුරත් එක්ක. මේ වතුරත් එක්ක හොයාගන්නකොට මේ වතුරේ තියෙනවා තනිකර බලයක්. ජීව බලයක්. ඒකට තියෙනවා අර ඉරුවෙලිය වගේම වතුරට ගන්න රාජකාරිය. හරිද? දැන් මම ඇහුවා ඔයාලා බොන්නේ මොන වතුරද? මොන වතුරද? ලිං වතුර. ඉන්දිය වතුරද කියන ආවද තියෙනවා. බෝතලේ තියනවාද? ආ ඒ ටික තියාගන්න මම පිටේක සුදු පාටයි කියලා නේද වතුර කියන්නේ මම දැන් කනට නෙමෙයි විශ්වයේ රහස් කියන්නේ මම ඔයාලට ඇස් දෙකට පෙන්වලා දෙන්නම් හරිද? එතකොට මේ විශ්වයේ තියෙන වතුර මේ විශේෂයෙන්ම මෙයා ගැංගේ තියෙන 165ක් වතුර දැන් මම www.srilanka.com ඊට පස්සේ වතුර ක්ලියර් කරගන්න ඕනේ අනිවාර්යයෙන් මෙයා ගැංගේ තියෙන වතුර අයින් කරගන්න ඕනේ හරිද? එතකොට ඒතකොට වතුරේ තියෙන ගුණාංග තියෙන ගොඩක් කරන්නේ වතුරෙන් තමයි මුළු ශරීරයේ 65%ම තියෙන්නේ වතුර. ඔන්න ඔය වතුර මෙයාගේ ඇඟට යන්න මෙයාගේ ශෛල වර්ධනය වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. මේක ලෝකයේ වෛද්‍යවරු හොයාගත්ත තියරියක්. හරිද? එතකොට ඔය වතුර මෙයාගේ ඇඟේ තියෙන්න මෙයාගේ ශෛල කවදාවත් අඩු වෙන්නේ නැහැ. මම මේ තියරිය හොයාගන්න වතුරක් තියෙනවා. මම වතුරට හරි ආදරේ පොඩි කාලේ ඉඳලා. ඒක මම හොයන්නේ. වතුරින් ඉඳලා මට මේ දේවල් ලැබෙන්නේ. මං අදටත් වතුරට ආදරේ, අදටත් ගමේ පරිසරයට ආදරේ. ඒ හැමදේම තියෙනවා. පැහැදිලිද? ඒතකොට ඔයාගේ වතුර ටික ඇඟේ තියෙන වතුර ටික චේන්ජ් වෙන්න ඕනේ හරි කඩිනුයි. ඒතකොට වතුර වලට තියෙනවා බලය තමයි වතුර වලට තියෙනවා මේ විශ්වයේ හැදිච්ච ගුණාංගණු අර ගස් වලට තියෙන මං කියන අර පෙනෙන බලවේගය තියෙන නොපෙනෙන බලවේගයක් තියෙනවා. ඒකට කියනවා විශ්ව ශක්තිය කියලා. හැබැයි අපේ කට්ටියට කිව්වට ඒක තේරුම් ගන්න බෑ. එහෙම එකක් තියෙනවා. විසක්ටි අපේ ඥානයේ විසුඥානයේ සම්බන්ධය. ඒතර ඒ නොපෙනෙන බලවේග. පෙනෙන බලවේග තියෙනවා, නොපෙනෙන බලවේග තියෙනවා, දැනෙන බලවේග තියෙනවා, නොදැනෙන බලවේග තියෙනවා, වෙනස් කරන්න පුළුවන් බලවේග තියෙනවා, වෙනස් කර නොහැකි බලවේග තියෙනවා මේ විශ්වේ. ඒක කැරකි කැරකි තියෙනවා. හරිද? ඒවට මට උදාහරණ පෙන්නන්න දෙන්න. එච්චර මම කියන්න දෙයක් නැහැ. ගොඩක් දීර්ඝ වෙන හින්දා. එතකොට මම කරන්නේ නොපෙනෙන බලවේග නෙමේ. මම කරන්නේ පෙනෙන දැනෙන නොදැනෙන වෙනස් කළ හැකි වෙනස් නොකළ හැකි බලවේගات එක තමයි මම කරන්නේ මේ විශ්වයෙන් කවුත් හොයාගන්නේ මේ වෙන ලංකාව මම තමයි හොයන්නේ මුළු ලෝකෙම හරි මුළුමනින් කෙල්ලේ ඔකමද හොයන්නේ දැන් හොයන්නේ ක්‍රමයේ වෙනස ඒක කරන්නේ මනසාර එහෙනම් එතකොට මේ වෙනස් කළ හැකි නොකළ හැකි බලවේගද මම උදාහරණ කියන්නම් ගහක බලය වෙනස් කරන්න බැහැ උදාහරණයක් වෙරළු දෙලිය වෙරළු වැටේ මේ විශ්වය හැදෙනකොට තිබිච්ච වෙරළු වැටේමයි වෙරළු ගහමයි වෙරළු වැටේ ගුණෙමයි pH එකේමයි ඒ වැටේන ගුණාංගෙම. ඒතොර අර මොනවාද යකඩ තියෙන නිමිති ගහෙත් එහෙමයි. 1001ම ඒවා වෙනස් කරන්න බෑ. හැබැයි වෙනස් කරන ඥාන වෙනස් කළා ගුණ විනාශ ගහලා වෙනස් කරන්න පුළුවන්. ඒ වෙනස් කරන ගන්නේවා අපේ ශරීරයට අඳුනයි. හරිද? අපි මේ අද මෙහෙම ජීවත් වෙන්නේ අපි ඒ කාලේ පිරිසු දේවල් ගත්ත හින්දා. ඔයාලත් එහෙමයි මෙයත් එහෙමයි. ඒවා ප්‍රතිසතියම රැකිලා තියෙනව පැත්තක අවශ්‍ය වෙලාට දෙනවා. බැරි ඒක තමයි වෙන්නේ දැන් මෙයාලට වෙන්නේ ඒකයි එතකොට ඒ දේවල් වලට එහෙම කාර්යයක් තියනවා කරන්නේ එතකොට පෙනෙන ඒතර ගහ කියන්නේ වෙනස් නොකළ හැකි පෙනෙන බලවේගය හිරු එළිය කියන්නේ පෙනෙනවා දැනෙනවා වෙනස් කරන්න පුළුවන් බලවේගය වාතය කියන්නේ පෙනෙන්නේ නැහැ දැනෙනවා වෙනස් කරන්න පුළුවන් බලවේගය ජලය කියන්නේ පෙනෙනවා දැනෙනවා වෙනස් කරන්න පුළුවන් බලවේගය මේ ලෝකයේ මේ විශ්වයේ ජලයට තමයි දීලා තියෙන මිනිස්යාගේ ශරීරයට ගන්න පුළුවන් උපරිම කාර්යය දීලා තියෙන ජලය. ඒගොල්ලෝ එළියේ ඒ වගේම ජලය. ජලයට කියන්නේ ජලය වුණා සීතල කරොත් ගල් කැටයක් අයිස් කැටයක් එනවා. රත් කරොත් වාතය වෙනවා. ඊට පස්සේ නෝමල් එකක් තියෙනවා. උත්කට උඩට යන්න පුළුවන් ජලය විතර වෙන කිසිම දෙයක් නැහැ. එහෙනම් මෙයාගේ ශරීරයේ තියෙන ජලය වෙනස් වෙන්න ඕන. එතකොට ඒ ජලයට තියෙනවා කරන්න කාර්යය මං කිය ඒ විශ්වයේ හැදිච්ච ජලයට තියෙනවා ප්‍රතිඔක්සිකාරක ගුණය තියෙනවා. ඇන්ටිඔක්සිඩන්ට් කියන ගුණය කියන ප්‍රතිඔක්සිකාර ගුණය තියෙනවා. ඇක්ටිව් හයිඩ්‍රජන් කියන ගුණය තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඇල්කලයි බාෂ්මික ගතිය තියෙනවා. අන්නේ කරුණු කීපය තියෙනවා ජලයේ.
පැහැදිලි. ඒ ජලය මගේ ළඟ තියෙනවා. මගේ ළඟ මම ජලය ගත්ත හිඳ තමයි මම මෙච්චර දෙයක් වීරකමක් කරන්න නැතුව කිසිම දෙයකම මම ඒ කාලේ ජලයත් එක්ක ගියේ. හරි මම ඒ ජලය ගේන්න දෙතුනේ මම මෙතන දුන්නේ නැහැ. අවුරුදු 50ක්යි මම මෙතන දුන්නේ නැහැ. දොර අපේ වයිට් එකට ගිහින් බැලලා දුන්නා. ආදරයිදි සීනි පොලොක්කෝ තිබුණා. මම ජපානයේ මැෂින් එකක් ගේනල්ලා තියෙන ගෙද. ඒ මැෂින් එකේ වතුර මෙයාට පුවන්න ඕනේ. මම ওই කියපු සිද්ධාන්තය සමගම මේ සතිය තුළ ඊළඟ සතිය ඇතුළත යනකොට මෙයා මීට වැඩිය මගේ වේලාව දීලායිද නැතිලා හරි දැත්තේ දෙන්න ඕනේ. එහෙම අකුණු සෝ ඕන තරම් ඉන්නවා මගේ. හැබැයි මම කියන විදිහට වතුර ටික දෙන්න ඕනේ. මම කියපු දේ කරන්න. පැහැදිලි. මම ඒක දීලා පෙන්නන ඔය වතුර ටික තියාගෙන මම පෙන්නන්නම් ඒක. ඔයා ඊට පස්සේ ඒ ටික කරන ගමන් මනස හැදෙන්න ඕනේ. මනසේ රාජකාරී ඔය හතරටම වැඩිය බලවත්. ඔය හතරටම වැඩිය බලවත් මොකද්ද? මනසේ රාජකාරී. මනසෙන් අපේ තරංග හතරක් පිටත් වෙනවා. පහ. ඔය හතර. මේ තරංග හතර ඊටමත් බල සම්පන්න. අපි මේවා ඉගෙනගෙන නැහැ. ඔයාලා ඉගෙනගෙන නැහැ. මේගොල්ලෝ ගොඩාක් අට මේක කියලා දෙන්නේ නැහැ. එහෙනම් මනසෙන් ඔයා මං කිව්වා ඔයා බහින්න බෑ නම් නෑ බහින්න. ඔයාගේ ඔළුව හැදෙන්න ඕන. ඔයාගේ මනස හැදෙන්න ඕන. රයිට්. මම ඔය දැන් පිළිකලෙඩු ලංකාවේ ඉන්නවා 185 දවසට 85 දිනක් ඇඩ්මිට් වෙනවා. ඒක පළවෙනි වරද තියෙන්නේ ජලය ආහාර වනරක් කරගෙන තමයි තියෙන්නේ. එහෙනම් දැන් මම ඔයාලට කිව්වා ඒවා ක්ලීන් කරගන්න විදිය. පිරිසිදු ජලය ටික මම දෙනවා. ආහාර ඔයා දැනගන්න ඕනේ කන්න ඕනේ ටික. හිරු එළිය ගන්න ඕනේ. වාතය ගන්න ඕනේ. ඊට පස්සේ ඔයා කරන්න ඔයාගේ මනස හදන්න මට බෑ. මනස හදා ගන්න ඕන ඔයා. හැබැයි මම මනසින් වෙන රාජකාරිය විතරක් කියලා දෙන්නේ. පැහැදිලිද? ඔයාට දැන් ඔයා දැන් ඉන්නේ ඔයා දැන් පිළිකාව හැදුනට පස්සේ මම දන්නවා පිළිකාව ඉන්නකොට ඔක්කොම අයින් කරලා ඉන්නේ. හැබැයි මේ 185 දෙනාගෙන් 85 දෙනෙක් දවසට ඇඩ්මිට් වෙනකොට 5 දෙනෙක් බේරෙනවා. ඒ 5 දෙනා බේරෙන්නේ කොහොමද? ඒ 5 දෙනා තමන්ගේ මනස දිරිමත් කරගන්න. දැන් මේ මම කරන වෙදකමට පස්සේ එනවා මයින් බොඩි මෙඩිසින් එක. මනස හරහා ශරීරයේ සෛල නිරෝගී කිරීම. ඒක ඉස්සරහට එනවා. ඊට පස්සේ එන ස්පිරිචුවල් හීලින්. පුද්ගලික හරහා පුද්ගලික සානීපකින් මේවා ලංකාවේ කරනවා. අපේ මිනිස්සුට ආගයක් නැහැ. මම දැන් අලුත් වෙදකමක් කරනවා. ලගයක් නැහැ. මම ඔයා මම කියන විදිහට වැඩ කරන්න ඕනේ. වැඩ කරන්න ඕනේ සතියක් ඇතුළත, සති දෙකක් ඇතුළත, දවස් දෙකක් ඇතුළත මට කතා කරන්නලා කියන්න ඕනේ කොහොමද වෙනස කියලා ඉන්නේ. පැහැදිලි? එතකොට ඒක වෙන්න ඔයාගේ මනසෙන් ඔයා දිවිමත් වෙන්න ඕනේ. මම කොහොමද මේකෙන් හොඳ වෙන්නේ? නෑ මම නැකිදිනවා. මම හොඳ වෙන්නේ. ඒක අධිෂ්ඨානයක් වෙනවා. මනසේ ශක්තිය ගැන මම ඔයාලට කියලා දෙන්න උදාහරණ කිහිපයකින්. ඊට පස්සේ මම කියලා දෙනවා ඔයාලා මෙයාලා චේන්ජ් වෙන්න ඕන විදිය. හරිද? උදාහරණ මේ විශ්වයේ තියෙන තරංග. ආලෝක තරංග කියලා එකක් තියෙනවා, ගුවන් විදුලි තරංග කියලා එකක් තියෙනවා, විදුලි බලය එනවා බලයක්. ඊට පස්සේ මේ කරන්ට් එක, ඊට පස්සේ ගුරුත්වාකර්ෂණය, ඊට පස්සේ කාන්දම්. මේවා බල. මේවා පේන්නේ නැහැ. කාටවත් පේන්නේ නැහනේ. ස්විච් එක දැම්මම බල්බ් එක පත්තු වෙන එක බලයක්. හරි ඊට පස්සේ කාන්දම් බලයේ කාන්දම ආකර්ෂණය වෙනවා විකර්ෂණය වෙනවා බලය පේන්නේ නැහැ ඊට පස්සේ කියනවා මොනවද ගුරුත්වාකර්ෂණය උඩින් දැම්ම ගමන් බිමට වැටෙන උඩ රැඳෙන්නේ නැහැනේ එහෙනම් ඒ බල ඒව පේන්නේ නැහැ ඊට පස්සේ ගුවන් විදුලි තරංගේ VHF UHF කියලා කියනවා හරියට රේඩියෝ එක දැම්මා VHF සංකේතේ කරකවපු ගමන් සද්ද ඇවිල්ලා රේඩියෝ එකට ඇහෙනවා ඒක තරංග සංකේතයක් තරංගයක් පේන්නේ නැහැ නමුත් අරක කරකවපු ගමන් එතෙන් දෙනවා ඊට පස්සේ දින ආලෝක තරංගේ කොම්පියුටරේ දැම රූපවාහිනී දාපු ගමන් එනවා මේ බල මෙව්වට වැඩි 1000 ගුණයක් බරපතලයි වැඩ කරන්න පුළුවන් ඔයාගේ මනසෙන් පිටතන චිත්ත තරංගේ හැදී චිත්ත තරංගේ යන්න ඕන අනිවාර්යයෙන්ම අද ඉඳලා මම මේ දවස වෙනකොට මගේ පියල්ලිකා සෛල නිරෝගී කරගෙන නැකිටිනවා කියන චිත්ත තරංගයක් ඔයාගේ මනසෙන් පිටත් වෙන්න ඕනේ විශ්වයෙන් පැහැදිලි පැහැදිලි දැන් ඉඳලා යන්න ඕන ඔයාලට වෙන්න බෑ දැන් ඉඳලා ඔයාලට හිතන්න බෑ මෙයා අසනීපය මෙයා දිලේ මෙයා හොඳෙන්නේ නැහැ මෙයා කියලා හිතන්න බෑ සති දෙකකින් මෙයා නැතිනවා කියලා ඔයාලගේ මනසේ කිසි තරංගයක් යනවා ඔයාලගේ මුත් කියන්න බෑ ඔයාලා හිත ඉන්න බෑ අද ඉඳලා හිතන්න බෑ මෙයා අසනීප ලෙඩෙක් පැහැදිලිද ඒ තරංගේ බරපතලකම ඔයාලට මම කියන්නේ ඒ හරි බරපතල අපේ ලංකාවේ ගොඩකට වෙලා තියෙන මොනවාක තමයි හැම දෙයකින්ම හිතන්නේ මනසෙන් යන තරංගේ අරතුම ක්ලියර් වුණත් වැඩක් නැහැ මනසෙන් යන තරංගය වුණා. මම මේකයි මේ ගීලකට කියලා මෙයාලට කියන්නේ මෙයාලට කියලා දෙනවා. ඔයාලා වගේ අය නෙමේ ඔයිට වැඩි අන්ත ලෙඩු මේ මේවා කපලා මේ පැත්තේ මුත්‍රාන ලෙඩු මම හොද කරගන්නවා.
receive.